මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වූ අවිවාහක අජාසත් පුතෙකු කිහිලිකරුවකින් පහර දී සිය වයෝවෘද්ධ පියා ඉතා මානුෂික ලෙස නිවසේ නිදන කාමරයේදී යහන මත දී ඝාතනය කිරීමේ පුවතක් බදුල්ල කොස්ලන්ද පොලිස් වසමේ කම්පහ වූ මාවැලගම රෝස්බෙරි වත්තෙන් නොබෝදා වාර්තා විය. කොස්ලන්ද තිවුල්කස්මුල්ල ග්‍රාම සේවා වසමේ පිහිටි කම්පහ වූ මාවැලගම රෝස්බෙරි රබර් වත්තකි. පෞද්ගලික සමාගමට අයත් මෙම රබර් වත්තේ රබර් කිරි කැපීම ආදී විවිධ රැකියාවන් කරන අහිංසක තිනදු පවුල් රසක් ලයිම් වල පදිංචිව සිටි. මේ කමේ පදිංචි 73 හැවරුදි වෙන්කඩ කඳසාමි සිව්දරු පියකි. ඔහු කලක් මේ රබර් වත්තේ කම්කරු රැකියාවක් කළේය. දියණියන් දෙදෙනෙකු පුතුන් දෙදෙනෙකු සමග සිය පිරිය නඩත්තු කරනු ලැබුවේ කඳසාමි රෝස්බෙරි රබර් වත්තේ රැකියාව කර ලබාගත් සොච්චම් මුදලෙනි. කෙසේ හෝ වෙහෙස මහන්සි වී ළමුන් ලොකු මහත් කරගත් කඳසාමි යුවළ පසුව දියණියන් දෙදෙනෙකු සහ එක් පුතෙකු විවාහ කර දුන්නේ කතරම් පවුලේ අගහිංකම් තිබුණත් ඒවා දෙදෙනා විඳ දරාගෙන දරුවන්ගේ යුතුකම් ඉටු කරමින් විවාහ වීමෙන් අනතුරුව දියණියන් දෙදෙනා සහ පුතු කඳසාමි වල පදිංචි රෝස්බෙරි වත්තේ හිම නිවසට ආසන්න වතු නිවසවල පදිංචි වූහ. පවුලේ දෙවනි දරුවා වන 42 වැනි අවිවාහක කන්දයා සිවකුමාර් පුත්‍රයා සිය මව පියා සමග පියාගේ නිවසේ කල් ගෙවීය. ඔහු රෝස්බෙරි රබර් වත්තේ කම්කරු රැකියාවක් කළ අතර කිසිම පවුල් බරක් නොමැති නිසා තමන්ට ලැබෙන මුදලින් ඔහු මත්පැන් පානය කිරීම පුරුද්දක් කරගත්තේය. සිවකුමාර් රැකියාවට ගොස් දිනපතාම මත්පැන් පානය කර රාත්‍රී නිවසට පැමිණ වෙරිමරගාතේ නිවස ඇතුළත අසැබි වචන කියමින් කෑ ගැසීම දිනචර්යාවේ එක් අංගයක් විය. නමුත් මේ නිවසේ සිටින වයෝවෘද්ධ මවටත් එපා ආබාධයකින් පෙළමින් සිටි කිහිලිකරු වාරුවෙන් ඇවිදින වයසක පියාටත් මහත් කරදරයක් හිස රදයක් විය. මව පියා කතරම් සිවකුමාර්ට අවවාද කරමින් මත්පැන් පානය නොකරන්නයි ඉල්ලා සිටියද මව්පියන්ගේ අවවාද අනුශාසනා ඔහු තම දොයිතෝකටවත් මායිම් නොකර හිතුවාකාර ලෙස කටයුතු කළේය. එදින උදෑසනද සුන්දර කඳුවළල්ලකින් වට වී තිබෙන ඌව මාවැලගම රෝස්බෙරි වත්තට හිරු එළිය පදිත විය. සිවකුමාර් සුපුරුදු පරිදි වැඩට ගිය අතර ඔහු වැඩ නිම වී රාත්‍රී 8ට පමණ නිවසට ආවේ අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් අනතුරුවය. පැමිණි වේලාවේ පටන් සිවකුමාර් නිවසේ සාලයට වී වෙරිමරගාතේ කෑගෝ ගසමින් අසැබි වචනෙන් බැන වදිමින් සිටියේ මවට සහ පියාටය. මේ නිවසේ කාමරයේ නිදා සිටි වයෝවෘද්ධ මවටත් පියාටත් මහත් හිසරදයක් කරදරයක් විය. මව්පියන් ඔහු අමතමින් පවසන්නේ කෑ ගහන්න නැතිව කාල නිදාගන්නේයි කියායි. එය නොතකා ඔහු කෑ ගසමින් සිටි අතර පියා ඇඳෙන් නැගිට බැරි බැරි ගානේ කිහිලිකරුවේ වාරුවෙන් සාලයට ගොස් කිහිලිකරුවෙන් පුතාට තට්ටුවක් දමන්නේ කෑ නොගහ හිටපන් කියායි. තමන් මේ තට්ටු කළේ මාරයාට බව කන්දසාමි හීනෙන්වත් නොසිතානට ඇත. ඒ සමගම වෙරිමරගාතේ කෑකෝ ගසමින් සිටි සිවකුමාර් කෝපාවිෂ්ට වී නැගිට පියා සමග රණ්ඩු කළ අතර එම ශබ්දයේ ආබද නිවසේ සිටි සිවකුමාර්ගේ සහෝදරියකට ඇසි ඇය නිවසට පැමිණ සිවකුමාර් නිවසින් එළියට ඇද දමා මවත් පියාත් කෙට දමා දොරවසා අගුළු දැම්මාය. කෝපයෙන් සිටි සිවකුමාර් නිවසේ විවෘත කර තිබූ චනේලයකින් නිවසට රිංගා කාමරයේ ඇඳ මත නිදා සිටි පියාට කිහිලිකරුවෙන් ඉතා අමානුෂික ලෙස පහර දෙන්නට විය. පියා කෑමර දුන්නද සිවකුමාර් කිසිම අනුකම්පාවක් නොමැතිව කෑ ගසන පියාට දිගින් දිගටම පහර දුන් අතර අජාසත් පුතෙකුගේ අතින් කන්දසාමි නිවසේ ඇඳ මත අවසන් හුස්ම හෙළුවේය. බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් සෙනවිරත්න වීරසිංහ සිද්ධිය වූ ස්ථානයට ගොස් නිරීක්ෂණ සටහන් කර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේය. බදුල්ල මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ලවා මාතෘ ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර අධිකරණයට කරුණු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට වැඩබලන මහේස්ත්‍රාත් සෙනවිරත්න වීරසිංහ පොලිසියට නියෝග කළේය. කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නසිරි බණ්ඩාර ඇතුළු නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් සැකකරු බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කේ ජීවරාණි සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියම කළාය. බදුල්ල මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී WMKB විජේතුංග මහතා මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර ගෙල සිරකර මොට ආයුධයකින් පහර දීමෙන් ඇති වූ කම්පනයෙන් කිරීටික ධමනිය සංකෝචනය වී ඇති වූ හෘද අකර්මණ්‍ය වීමෙන් සිදු වූ මරණයක් බවට එම වෛද්‍ය වාර්තාවෙන් නිගමනය විය. බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාලිංග ජයසිංහගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී HMPD විජේසිංහගේ අධීක්ෂණයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නසිරි බණ්ඩාර සැරයන්වරුන් වන සේනාධීර ජයරත්න සුරංග ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පැවැත්වූහ.